ගර්භදවසත්යාලුවනි රෙස්ලි එහෙම නැත්නම් මල්ලෝපොර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉතා විශාල ක්‍රීඩකීන් පිරිසක් සිටි මේ අනුව ෆෝබ්ස් ආයතනය මගින් කළ සමීක්ෂණයකට අනුව 2020 වර්ෂයේ WWE සුපිරිතරුවන්ගේ වාර්ෂික පත්කම සොයා ඇත මේ අනුව රෙස්ලින්හි වැඩිම ආදායමක් ලබන සුපිරිතරු 10 පිළිබඳ වීඩියෝ එකෙන් විමසා බලමු වසර තුල සිය වෘත්තීය ජීවිතේ පොදම කාර්යයන් සඳහා යොමු විය. ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 2.1 කි. අංක 7. බිල් ගෝල්ඩ්බර්ග්. WWE වෙත නැවත පැමිණීම දර්ශනීය දෙයකට වඩා අඩු දෙයක් නොවු අතර සෞදි අරාබියේ සුපර් ෂේඩවුන් හිදී අන්ඩර්ටේකර්ට එරෙහිව ඔහු කළ තරඟයේ ඊටත් වඩා විශාල වූ උත්සවයේ එක් රාත්‍රියක් සඳහා ඔහුට ඩොලර් මිලියන 2ක් ගෙවා ඇත. 53 හැවිරිදී ගෝල්ඩ්බර්ග් රසිකයින්ට අද්විතීය ලෙස ආදරය කරන අතර මේ වසරේ මල්ලෝපොර ක්‍රීඩාව ඇතුළුව ඔහුට ශාරීරිකව හැකි තාක්කල් විශාල තරඟතා විශාල මුදල් සඳහා මෙතැන් සිට යොමු වනු ඇත. ඒ අනුව ෆෝබ්ස් වාර්තාවට අනුව ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 3කි. අංක 6. බෙකි ලින්ච්. රසල්මේනියාහි ප්‍රධාන ඉසව්වේ ඇයගේ ද්විතීයික ලෝක ශූරතාවේ දිනාගෙන ඇත. ලින්ච්ගේ සැබෑ නම රෙබෙකා ක්වින්ය. WWE ඉහළ කාන්තා තරුව ද මෑන් වෙළඳ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙන යන අතර ඇයගේ WWE සාපු සවාරිය සමාගමේ ඕනෑම අයෙකුගේ හොඳම කොටස් වලින් එකකි. මෑගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 3.1කි. අංක 5. ට්‍රිපල් එච්. WWE විධායක නිලධාරියෙකු ලෙස ට්‍රිපල් එච් ඔහුගේ නවතම වැටුප වාර්තා කර ඇත. ඔහුගේ වාර්ෂික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් තවමත් ලැබෙන්නේ රංගන ශිල්පියෙකු ලෙස ඔහුගේ වැටුපෙන් වන අතර ට්‍රිපල් වෙනත් කණ්ඩායමකට ඩොලර් මිලියන 2කට වඩා වැඩි මුදලක් උපයා ඇති අතර වාර්තාවට අනුව ප්‍රධාන වශයෙන් කාර්යසාධක ගාස්තු සහ රාජකීය මුදල් වලින් සමන්විත වේ. එය සිදුවන්නේ බැටිස්ටා සමග රෙස්ලින් තරගයකදීය. සෞදි අරාබියේ සුපර් ෂේඩවුන් හිදී ප්‍රැන්ඩි ඕටන් සමග එක් තරගයක් සහ ඔහුගේ රෙස්ලින් නොවන භූමිකාවේ ඇන් ඇක්ට් සන්නාමයේ සර්වීව සීරී සඳහා ඇති කුසලානය ඉස්මතු කිරීම ඇතුළුව සිදුවම් 14ක් පමණි. ට්‍රිපල් ඒජ්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 3.3කි. අංක 4. සෙත් රෝලින්ස්. සෙත් රෝලින්ස් යනු
ජෝන් සීනා නොමැති විට WWE විශාලතම මුහුණුවරකි. ඔහු 2019 දී RAW සන්නාමයේ ප්‍රධාන සිරස්තලයේ විය. ඔහුගේ සම්මුඛ සාකච්ඡා දර්ශන ගාස්තු ගෙවීම සහ වෙනත් දේ අතර ඔහු ඩොලර් මිලියන 4ක විශාල මුදලක් ලබා ගනී. පොප්ස් වාර්තාවට අනුව සෙත් රෝලන්ස්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 4කි. අංක 3. රැන්ඩි ඕටන් ද ලෙජෙන්ඩ් රයිටර්. රැන්ඩි ඕටන් එය ලබාගත් ලාබාලතම ලෝක හෙවිවේට් ශූරතාවයි. 13 වතාවක් WWE ශූරයා කිහිප වතාවක් දිනූ බවට ප්‍රසිද්ධිය උසුලයි. රෙස්ලින් සිදුවීම් සඳහා විශාලතම වැටුපෙන් ඉහළ දක්ෂතා දක්වන අයකි. ඕටන් ලෝක හෙවිවේට් ශූරතාවය 30 වතාවක් සහ WWE ශූරතාවලිය අවස්ථා 9කදී දිනා ඇත. රැන්ඩි ඕටන්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 4.1කි. අංක 2. රෝමන් රේන්ජ්. වත්මන් පරම්පරාවේ විශාලතම WWE තරු අතර මොහුද සිටි. ඔහු 2019 අගෝස්තු මාසයේදී නව කිවිසුමක් අත්සන් කළ අතර එමගින් ඔහු WWE ඉහළ ආදායම් උපයන්නන් අතරට පත් විය. ඔහුගේ ලොකුම ජයග්‍රහණය ලැබෙන්නේ රසල් මේනියා හිදී අන්ඩර්ටේකර්ට එරෙහිවය. WWE ශූරතාවයේ සහ විශ්ව ශූරතාවයේ ඇතුළු 30 වතාවක් ලෝක ශූරයා විය. රෝමන් රේන්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 5කි. අංක 1. බ්‍රොක් ලෙස්නර්. බ්‍රොක් ලෙස්නර් රෙස්ලින් ක්‍රීඩකයන් අතර වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයාය. මොහු WWE නැවත පැමිණීමෙන් පසු විනාශය සඳහා මොහු WWE ප්‍රසිද්ධ විය. ඔහු රසල්මේනියා හීත අන්ඩර්ටේකර්ගේ ප්‍රවාහය බිඳ දමා සියලු දෙනා මවිතයට පත් කළ පළමු සුපිරිතරුව විය. ඔහු WWE වෙත ආපසු පැමිණිදා සිට ගෝල්බර්ග්, ජෝන් සීනා, රෝමන් රේන්ජ්, රැන්ඩි ඕටන් සහ තවත් අයට පහර දී තිබේ. ඔහු තම ප්‍රතිවාදයා අඩකින් විනාශ කිරීමට කැමති WWE හි කුරිරු බලවේගයකි. මොහු අවස්ථා 8කදී WWE ලෝක ශූරතාවේ දිනා ඇත. බ්‍රොක් ලෙස්නර්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 10යි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.